ලංකාවේ ව්‍යවසායකයේ විධායකයේ සහ අධිකරණයේ බලතල අකර්මණ්‍ය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නියෝගයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ කාරණය. ගරු වන්දන කරුණාත මිනිසුරුතුමාන්ට අසාධාරණයක් වූයේ යන කරුණ මත එතුමාට සහන ලබා ගැනීම සඳහා කිසිවක්ගේ විරෝධයක් නොමැති නමුත් එම කරුණට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු අකර්මණ්‍ය කිරීමට හා ආණ්ඩුක ව්‍යවස්ථාවේ හිත කි පරිච්ඡේදය අත්විටවීමට සලා නියෝග නිකුත් කිරීමේ බලයක් පවතින බවට අපට කිසිසේත් පිළිගත නොහැක. සූසු නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තුවේ විශේෂ කාරක මිනිස්සු සාමාන්‍ය මිනිහෙක් කරුවා නම් ඒ මිනිහට ඇපෙන. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි අධිකරණ සේවා කොමිසමට යවනවා. ආණ්ඩුව වලට බනිනවා. පොලිසියට බනිනවා. කුඩු අල්ලන්න ඕන. මුං හිරේ දාන්න ඕන. ඒ මිනිස්සු මහන්සියලා ඒක කරනවා. කරලාට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270යි. ගංජා මිලිග්‍රෑම් 600යි. එතකොට මේ ඔක්කොටම කොන්ටිසියක ප්‍රමාණය මොකක් වුණත් දඬුවම රුපියල් 1000යි. ඒක ගෙව්වොත් එවලෙම යන්න දෙනවා. ඒක ගෙව්වේ නැත්නම් හවස 3ට නිදහස් කරලා යවනවා. මිනිස්සු ගංජාකාරය හෙරොයින් කාරය කරන්නේ අධිකරණයනේ. මේ සියලු දූෂණ වැඩ අධිකරණ සේවා කොමිසම හරියට පරීක්ෂා කරලා බලන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතන ඉන්නවා ලේකම් කෙනෙක්. මේ එයාට ඕනේ විතරයි කොමිසමට දාන්නේ. එයාට ඕන අයට විතරයි පිටරට සවාරියක් ආවොත් ඒක දෙන්නේ. අනිත් විරුසුරුන්ට කපල පැත්තකට දාලා ලුක් දැඩි මානසික පීඩනයකින් ඉන්නවා. අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නේ අවුරුදු 3යි. දැන් ඉන්න ලේකම්වරය දැන් අවුරුදු 9යි. දැන් ඔහුට ඕන විදිහට තමයි ඔක්කොම පාලනය කරන්නේ. මේ එහෙනම් මේ දේශපාලන පක්ෂ ටික කොළඹ දිසාධිකරණයට බාර දෙන්න ගරු කතා නායකතුමනි. මේක නතර වෙන්න ඕනේ. මේ විකාරේ Taman දැනගන්න ඕනේ විනිසුරුවරයෙක් උනත්. අපි දන්නවා අපේ සීමාව. ඔබතුමාලත් කරුණා කරලා විවත්තා සභාව විදියට තීන්දුවක් ගන්න. ඒ වගේම විවත්තාදායකයයි විධායකයයි අතර බොහොම ළඟදීම බරපතල ගැටුමකට යන්න කලින් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකරු දෙන්නෙක් නැහැ. අභියාචන අධිකාරියේ 3 දෙනෙක් නැහැ. 7 දෙනෙක් නැහැ උපරිම අධිකරණවල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් අත්හිටවන ආකාරයෙන්, විධායකයා අක්‍රාර අකර්මණ්‍ය කරන ආකාරයෙන්, ව්‍යවස්ථානායක අකර්මණ්‍ය කරන ආකාරයෙන් නීතියක් මේ තීන්දුවක් දෙන්න පුළුවන්ද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ව්‍යවස්ථා සභාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ නං රැස් වෙන්නේ ඒක. තීන්දුව ගන්න. මේ ඊළඟ පක්ෂ නායක රැස්වීමට මේකම යොමු කළා. අපි ඒ පීවර ගනිමු.